ஐவான் ஹெமோட்டம சுப ராத்திரி அக்கேவா கிற பிரார்த்தனா கிறான் தங்கதா தொன்னாய் லேர்னிங் காலேஜுக்கே எக்கொலா வசர பந்தியா தெக்க தவாய் நீ சம்பந்த வேணே திகோமத சப்பசானிக மே சாத்திய சத்துட்டிங் சாமியின் கேவுனாத கோமக்கத கட்டிய கேமரா ஆஃப் கரகன் हम कैमरा ऑन करगा हम ऑन करगा कैमरा ठीक ऑन करगा ना ऑन करगा लास्ट से ना अभी पार्ट में टेंग पार्ट में पटांग करने काली हम कैमरा ऑन ही बारे ऑन करगा මනට කැමරාව ඔන් කරගන්න තාමනේ කැමරා ටික ඔන් කරගන්න හැමෝම කැමරා ඔන් කරන්නේ නැතුව අපිට පන්ති කරන්න බෑනේ ඒ නිසා හැමෝම අනිවාර්යෙන් කැමරා ඔන් කරගන්න හැමදාම ඉතින් දැන් මේක මන්ත්‍රය වගේ කියන්න බෑ ඉතින් කිව්වහම ගෙදර කට්ටිය කියනවා රෑට හීනෙලුත් කියනවලු කැමරා ඔන් කරන්න කැමරා ඔන් කරන්න කැමරා ඔන් කරන්න කියලා ඉතින් ගෙදර මිනිස්සුන් කියනොත් අපි වෙනුන් අහන්න ඕනි මේ රෑට නිින්දෙනුත් කැමරා ඔන් කරන්න කියනවලු මේ රෑයකට දෙකට විතර ඉතින් ඒ නිසා හැමෝම කැමරා ඔන් කරන්න कैमरा ऑन करा ये टिकल ऐस करके ना अनिवार्य में क्लास के संबंध में डोन मैं एक अत्यावश्यक है एक अनिवार्य है कैमरा ऑन करन मामा दान नहीं थी मेट वड़ा को मतलब सिंगल इंट किया नहीं के लिए एक अंदर करने किसी में दिया गेम ऑप्शन का कपड़े पहनना तो मैं क्लास के करके ना अंडे बैप और काली तावा क्लास के आती है ना एक अत्यावश्यक है मामा करने पेपर है निका नहीं वजन एक मैं कथा करें मामा कैमरा ऑफ कर कैमरा क्लास कैमरा ऑन करेंगे तब मैं क्लास का इनका लानी कांगी ना मैं हम क्लास करने बैरी नहीं सा मंदा ने आनी क्लास वाला नहीं मत किया ला अब हम कैमरा टी को ऑन करेगा ना इट पस्त मां क्लास का पटांगा ना
තුන්කර ගනි ලක බං ඔය බඩ කඩිත්තු මේම ගුවන් තුන් කර ඉද බලමු එක්කෙනෙක්ට කරන්ට් එක නැහැ අනිත්ට කරන්ට් එක තියෙනවනේ සිංහලෙන් කිව්වත් මේක කරන්නේ ඉංග්‍රීසියෙන් කිව්වත් කරන්නේ මම දැන් WhatsApp group එකේ number ටික අරගෙන ගෙවල් වලට call කරලා අහනවා මුන්ට කන් ඇහෙන්නේ නැද්ද එක්කෝ එක්කෝ මේ සිංහල තේරෙන්නේ නැද්ද කියලා ඉබම් මෙච්චර කියද්දි ඔන් කරගන්න ඉන්න මේ මලයි ලව් මේ අපරාධි කාලය නාශ කරනවා අනිත් අය කාලය නාශ කරනවා තමන්ගේ කාලය නාශ කරන නැත්තම් ඕකෙන් ලොග් අවුට් වෙලා බුදිය ගනියි කැමරාව ඔන් කරන්න බැරි නේ දුර ඔන් කරගෙන ඉන්න අයට පුළුවන් නේ මේක මේ අපිට දෙන්නේ කියලා ක්ලාස් එක කරගෙන යන්න කැමරාව ඔන් කරන්න නැති ඔක්කොම රිමූව් කරගෙන යනවා හරි ඔක්කොම රිමූව් කරනවා අනිවාර්යෙන් රිමූව් කරනවා අද නම් ආයි දෙකෙන් එකක් නැහැ රිමූව් බටන් එක තියාගෙන ඉන්නේ රවීන්දු රවීන්දු මොකද ප්‍රශ්නේ අද රිමූව් එක තියාගෙන ඉන්නේ එතකොට කාව්‍ය ඔන් වෙනවා පත්තු වෙනවා නී වෙනවා එතකොට තිමිර තිමිර මයික් එක ඔන් කරන්න තිමිර ඔව් සර් මම PC එකෙන් ඉන්නේ මා PC එකෙන් තමයි ඉන්නේ පේනවනේ රවින්දු හරි උදුනි මොකද ප්‍රශ්නේ උදානි උදුනි නෙමෙයි උදානේ ඔය යසදේ මේ පාර කාව්‍ය කාව්‍ය කියලා ඉන්නේ කො එයාගේ මල්ලි හරි අයිය හරි වෙන්නේ හිරෝෂිකා හිරෝෂිකා වෙනම පැය වාග ගන්න මේ කැමරාව පෙන්නන්න බැරි මූණක් තියනවා කියලා හිතන් ඉන්නේ. එහෙම අවුලක් නැහැ ඔය මූණත් අහඩුයි. ඔයිට වඩා කැත මූණු දැකලා තියෙනවා. අප්‍රිකාවේම තියෙන ඔයිට වඩා කැත. තම බායෙන්ද පාව ඔන් කරගත්තා.
মাংবা কে খ্যাত মানুষ এগুলো ক্যামেরা অন করে উগান্ডান দেখলো না তো বলবা কে লাস না করলো কে লাগে ক্যামেরা আবার কিসের হাটলা ইকের গান বেরো ওটা বাদে আরে আই থিং আজ দাসে আপি উগসেনা টিউট এর নিবন্ধন ইবারে কথা করলা মটা মাইক এর কারণে হলো ইডিয়ানা মা লাগে তিনে কি গান হলো ওই হাই করলা তিনে কি আদি উদানি মগলে বাদ তো নানি মেনো কোনা মেতে বিক করি කියලාවැඩන්න කියලා වැඩන්න අනිත් අයත් ඔක්කොම ඔෆ් කරගන්න එතකොට මං උඩ බිම බලාගෙන කටවාගෙන මේ දැන් ගන්න අයියා කෝ කියන දෙයක් කරන්නේ බීරි අරින්ද වෙන ගයින රූපත් ඒවා ඔෆ් කරන් ඉන්න කන්ති පාරමිතාව හරි ලැබි අලුත් පාඩම පටන් ගන්නවා ඒ කියන්නේ අපි එක පළවෙනි පාඩම කරේ නෑනේ අපි පළවෙනි පාඩමට යනවා ඒකට උග්‍රසේනක එක ඉවරයි ඉවරයි නේද විශ්මි හරි ඉවරයි නේද විශ්මි විශ්මි ඉවර නෑ මේ ටියුට් එක ඉවරයි නේ ඉවරද හරි හරි එතකොට අපි අද දවසේ කතා කරන්න යන්නේ අඟුලිමාල කතාව සහ ඒකෙන් අහන ප්‍රශ්න වලට කොහොමද උත්තර ලියන්නේ කියන එක ගැන තමයි අපි කතා කරන්නේ. අද අලුතෙන් සම්බන්ධ වෙච්ච කවුරුත් නැහැ නේ අපි පරණ කට්ටියම ඉන්නේ නේ. වෙන අලුත් කවුරුත් නැහැ ඉන්නවනම් හෑන්ඩ් මාක් එකක් දාන්න. හරි එතකොට අපි අලුත් පාඩමට යමු. අමාවතුර දුර්ලභෝමි පඬිතුමාගේ නිර්මාණය කි. අපි කතා කරන්න යන පොත. පැහැදිලි මදි වගේ ප්‍රශ්න තියෙනවා නෑනේ. පැහැදිලි පේනවා නේද? මාව ටිකක් අපැහැදිලි වගේද? ඒක ඉතර ගණන් ගන්න බැහැ. අමාවතුර ගුරුලගෝමි පඬිතුමාගේ නිර්මාණයකි කියලා ඔකේ දැක්ක ගමන් අපි දන්නවා මොකද්ද මේ කතා කරන්න යන්නේ අඟුලිමාල දමනේ අඟුලිමාල දමනේ තුර අඟුලිමාල දමනේ ඇතුළත් වෙන්නේ අමාවතුර කියන කෘතිය ඇතුළේ අමාවතුර කියන කෘතිය ඇතුළේ තමයි අඟුලිමාල දමනේ කියන කතාව ඇතුළත් වෙන්නේ තුර අමාවතුර රචනා කරන්නේ ගුරුලගෝමි පඬිතුමා හරිද ඒක මතක තියාගමු අපි ගුරුලගෝමි පඬිතුම දෙක එක ලේවෙන්නේ පොළොන්නරුව යුගයේ දෙවැනි එක තමයි පොළොන්නරුව යුගයේ ලේවෙන ලද්ද කරු දෙකයි පුරිසම සාර්ථක ගුණේ පාදක කොටගෙන ඇත තුන්වෙනි එක තමයි මේ අමාවතුර රචනා කිරීම සඳහා යොදා ගන්නා බුදු ගුණේ සම්බුදුරජාන් වහන්සේගේ ගුණය තමයි පුරිස ධම්ම සාර්ථේ ගුණය කියන එක. හතරවෙනි එක තමයි අගුල්මල් දමණය සත්වන පරිච්ඡේදයේ අන්තර්ගත වෙනවා කියන එක. ඒත් අගුල්මල් දමණේ කතාපුවත අන්තර්ගත වෙන්නේ හත්වෙනි පරිච්ඡේදය. අමාවතුර ගුරුගෝමිගේ නිර්මාණයක් පොළොන්නරුවේ ලියන ලද්දක් පුරිස ධම්ම සාර්ථේ ගුණය පාදක කොටගෙන ලියන එකක්. විතර රචනා වෙච්ච එකක්. අගුල්මල් දමණය සත්වන පරිච්ඡේදයේ අන්තර්ගත වෙනවා කියලා මතක තියාගන්න ඕනේ. හරි.
හරි එතකොට ඔය මූලික කරුණු ටිකත් එක්ක අපි කතා කරන්න යන්නේ අගුල් මල් දමණය ගැන කියන එක දැන් පැහැදිලි. හරිද? දැන් මේ අගුල් දල් දමණය අගුල් දල් නෙවෙයි අගුල් මල්. මේ අගුල් මල් දමණයත් අයිති වෙන්නේ සාහිත්‍ය ප්‍රධාන කොටස් දෙකයි. එකක් පුරාතන සාහිත්‍ය අනිත් එක ඇවිල්ලා නූතන සාහිත්‍ය. කවුද අපේ තිමිර 10 වසරෙත් ඉන්නවද? නැහැ තිමිර වගේම කෙනෙක් ඉන්නවද අහස? ඔව් සර් ඉතිගේ කන්න ගන්න. මම තිමිර වැහනද මන්ද අගුමට. නැහැ හරි. මම ඉතින් තිමිර වැදන් ගන්න කිලෝ කිලෝ. හරි. තිමිර මේ තිමිර දැක්කම මට මතක් වෙනවා කතා දෙකක්. මේ එකක් තමයි තිමිර මේ මයික් ඔන් කරගන්න. මේක රස කතාව. තිමිරට මම ඊට කලින් මේ කියලා තියෙන තිමිරේ නම තිබ්බේ කවුද තිමිර? අම්මා. අම්. දන්නවද තිමිරගේ නමේ තේරුම මොකද කියලා? ඔව්. මොකද? අඳුර. Yes. අඳුර. ඉතුරු කැලම් ගන්න නමේ. අසංජනගේ. අසංජන. 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 මගෙන් ඉගෙන ගත්ත තව ළමයෙක් ඉතියා තිමිර කියලා. හරිද? මිනිහාගේ නම අඳුර තමයි. කළුවර. මිනිහා හරි දක්ෂයි ඉගෙන ගන්න. අඳුරේ වුණත් හොඳට ඉගෙන ගන්න. ඒ කියන්නේ සමහර නම් තියෙනකොට අපි තේරුම දන්නේ නැතුව තියෙනවානේ. නේද තිමිර? එතකොට ලස්සනට තියෙන තව ළමයෙක් ඉතියා ගෙනම කාමිනි. තනක කියලා ප්‍රසිද්ධ නම කියන්නත් බැහැ. කාමිනි ඒ වගේ නම් තියෙන ළමයි ඉන්න ඔය යුගාන්තේ නව කතාවෙත් තියෙන එක චරිතයක් එයත් කාමිනි මට යාව මතක් වෙනවා මේ තිමිර මම එක SMB කියන සාහිත්‍ය වැඩසටහනකදී මම අමුතු ක්‍රියේටිව් වැඩසටහනක් කරා මේ ඉස්කෝලේ SMB එකේදී ඒ තමයි මේ ළමයි කීප දෙනෙක් අරගෙන ඒගොල්ලෝ කැමතිම දේවල් ඒගොල්ලන්ගේ බලාපොරොත්තු සහ මේ ප්‍රශ්න කීපයක් අහුවා ඒ අතර අහපු එකක් තමයි මම අහුවා කාට හරි ගහන්න අවස්ථාව ලැබුණොත් මේ කාටද ගහන්නේ කියලා ගෑල් ළමයකින් ඇහුවේ. දැන් වාගෙන් සමහර ඉස්කෝලේ ප්‍රශ්න අහලා නැහැ ඒත් මම නිකන් ළමයි අරගෙන SMB එකේ නිකන් ක්‍රියේටිව් වැඩක් විදියට වැඩි මාදරේ කාටද කොහෙර යන්න අවස්ථාව කමුරුත් කොහෙද යන්නේ. ඒ වගේ අහලා අවසාන ප්‍රශ්න මම අහුවා කාට හරි ගහන්න මේ ඉස්කෝලේ ඉන්න කාට හරි ගහන්න අවස්ථාව දුන්නු කාටද ගහන්නේ. ගෑල් ළමයකින් ඇහුවේ. මට ගහන්න ඕනේ තිමිරට කිව්වා මම එහෙම මොකද හරි මම එහෙම මොකද තිමිරට ගහන්නේ කියලා පස්සේ හොයාගත්ත තිමිර කියන්නේ කවුද කියලා මේ තිමිර සදා මතකයේ තියෙන චරිතයක් ඉතින් තිමිර ඕක තමයි කතා ඔයාලගෙන් කවුරුත් එහෙම ආල නැත්නම් මේ තමයිට හිතේ ඇති මුටනම් ගහන්න ඕනි වගේ එකක් ඉතින් එයාගේ නම කියයි සමහරට ඇත්තටම තිමිරට කාටද ගහන්න අවස්ථාවක් හම්බුනොත් කාටද ගහන්නේ ඈ कुचित वेट गहन मूट गहन अभी बायडाइलवागे प्रश्न के उत्तर दिन अरे अनिवार्य වෙනුරේට නම් කවුරු හරි ඉන්නවා ගහන්න මමට පෙරුණා ගියේ hinaවෙන් නේද වෙනුරේ වෙනුරේ නෑ කිව්වට කවුරු හරි ඉන්නවා චාන්ස් එකක් නම් ආයෙ වම්පුර ගාන්න ක්ලේමෝ ගැහුවා වගේ ගාන්න ඉතාලින් හරි හරි දැන් මේ ඔය පුරාතන සාහිත්‍ය සහ නූතන සාහිත්‍ය කොටස් දෙකයි නූතන සාහිත්‍යයට අදාළ වෙන්නේ නිදහසෙන් පස්සේ දේ පුරාතන සාහිත්‍ය කියලා කියන්නේ නිදහස් කාලෙන් යුගයේ ඔය පුරාතන සාහිත්‍යයත් ආයි දෙකට බෙදෙනවා බෙදීමේ ඉවරයක් නැහැ ගණන්වලවත් මෙච්චර බෙදීමක් නැහැ සිංහල දින තරම් බෙදී. හරිද? ඊට පස්සේ පුරාතන සාහිත්‍යය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි පුරාතන පද්‍ය සහ පුරාතන ගද්‍ය. දැන් පද්‍ය කියන්නේ නැලවෙන පැද්දෙන තාලෙට කියවෙන ඒවා. නැලවෙන පැද්දෙන තාලෙට කියවෙන ඒවා තමයි පද්‍ය.
එතන ගෑල්ලා මහිනා වෙන්න එපා නැලවෙන පැද්දිනේක අයියෝ ඉතින් ගෑල්ලාමට උරුම දේවල් ගෑල්ලාම එක රිටි වගේ කිව්වොත් එම කිසි ලාලිත්‍යක් නැහැ තව ඔයගොල්ලෝ පුළුවන් තරම් පැද්දිලා යන්න එතකොට තමයි නාරි ලාලිත්‍ය තියෙන්නේ ඒ ගැන කිසි දෙයකට කලබල වෙන්න එපා හැකි තාක් පද්දන්න ඒක තමයි කාන්තාවන්ට තියෙන ආනන්දතාවය හරි හොල්ල වෙබේ පද්ද පද්ද යන්න එපා ඊට පස්සේ තොර ඒක වෙන එකක් වෙන ප්‍රශ්නයක් වෙනවා දැන් එතකොට ලාලිත්‍යයට යන්නේවට අපි කියනවා පද්දේ කියලා නිකන් එහෙම ලාලිත්‍යයක් නැතුව කියන ඒවාට අපි කියනවා ගද්දේ කියලා. ඒත් ගද්දය ඇතුළට අයිති වෙන නිර්මාණ සහ පද්‍ය ඇතුළට අයිති වෙන නිර්මාණ තියෙන ඔය දෙක අතර තව එකක් තියෙනවා. ඒවට කියනවා චම්පු කියලා. ගද්දේ ලක්ෂණක් තියෙනවා පද්‍ය ලක්ෂණක් තියෙනවා. ගස්සන මේ ගද්දේ පද්‍ය දෙකම තියෙනවා. එතකොට ඔය අමාවතුර අයිති වෙන්නේ ගද්දේ කොටසට. දැන් ගුත්තිල කාපි ගත්තොත් පද්‍ය කෞසලමන ගත්තොත් පද්ද සසදාවත ගත්තොත් පද්ද එතකොට මොදේවදාවත ගත්තොත් පද්ද සඳකිඳුරුදාකව ගත්තොත් පද්ද ඕකම් පද්දිනේ එතකොට සද්ධර්ම රත්නාවලිය ගත්තොත් ගද්ද සද්ධර්ම ලංකාරය ගත්තොත් පද්ද සෝරි ගද්ද එතකොට අමාවතුරු ගත්තොත් එක ගද්ද ජාතක පොත ගත්තොත් ගද්ද එතකොට තව තුපංශේ මහවංශේ මේවත් අපි ගත්තේ විදිහ තමයි සලකන්නේ. බෝධි වංශේ, දාඨ වංශේ මේ වගේ පොතුත් අපි ගද්දේ කොටසට තමයි අයිති කියලා සලකන්නේ. දැන් අමාවතර අයිති වෙන්නේ ගද්ද කියන කොටස. මොනවද මේ අමාවතර කියන්නේ? අමාවතර අමූර්තේ, අමාපෙන් වතුර කියන්නේ පෙන්. අමා කියන්නේ අමූර්තේ. මොනවද මේ අවෘත අමූර්ත පෙන්? සමහර අය කියන අමෘතය ඔය ටවුන් වල තියෙන සමහර තැන් වලින් ගන්න පුළුවන් කියලා. පෞගේ දවස්වල අර කොරෝනා වල පොඩි රිලීස් එකක් දුන්නාම පෝලිමේකෙන් හිටිය තැන් වලින් අමෘතය ගන්න පුළුවන් කියලා කියනවා. ඒ අමෘතය ගත්තාම සමහර අය zigzag කියන්නේ. ඒ කියන්නේ කෙලින් යන්න බෑ පොඩි zigzag එකකට තමයි. කතාවට කියනවා මේ කාලක් ගවම කාලකන්ණිය කියලා. හරි. භාගයක් ගවම භාග්‍යවන්තයා කියනවා. බෝතලක් ගවම බෝධිසත්වය කියනවා. ඒ නිසා ඔය කාලකන්ණිය භාග්‍යවන්තය බෝධිසත්වය කවුරුත් zigzag ක්‍රමයට තමයි යන්නේ. දන්නවනේ ඒ අමෘතය ගැහුවම වෙන දේ. ඒකත් එක්තරා විදිහක වුන් හිතන විදිහට අමෘතයක්. ඉතින් මේ අමෘත අමා නැත්නම් අමාවතුර අමෘත පෑන් කියලා කියන්නේ බුදුහාමුදුරු යන කියවෙන දේවල් නිසා තමයි මේක අමෘත පෑන් කියලා කියන්නේ. බුදුහාමුදුරන්ට තිබ්බා මේ ಗುಣ නමයක්. ඒක ඕලු දන්නවනේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසම් සාරති බුද්ධෝ භගවා ඔය විදිහට කියාගෙන යන්නේ අර මල් පූජා කරන වෙලාවට ඕක ඇතුළේ තියෙනවා බුදු ගුණ නමයක්. ඒ අතර එකක් තියෙනවා පුරුෂයන් දමණය කිරීම. ඒ කියන්නේ දමණය කළ නොහැකි පුද්ගලයන් දමණය කිරීම. ඒ දමණය නොකළ පුද්ගලයන් දමණය කළ නොහැකි පුද්ගලයන් අතර බුදුහාම සෑහෙන ප්‍රමාණය දමණය කළා තියෙනවා. මේ කාලේ ඉපදිලා හිටියනම් අපේ වුන් බුදුහාම දුරංග දමණය කරනවා. එතකොට මේ වෙලාවට කිස්තුපුර ආයනිසී වාසේ බුදුරජාන් වහන්සේ ඉපදුන. නැත්තම් බුදුරජාන් වහන්සේව දමනය කරන අපි. දැන් කොමාරි එහෙම දමනය කරපු අය අතර ඉන්නවා කවුද? මාගන්දි ඉන්නවා. එතකොට අග්ගික භාරද්වාජ ඉන්නවා. ආලක යක්ෂයා ඉන්නවා. එතකොට අඟුලිමාල ඉන්නවා. එතකොට ඉන්නවා අර අර තුම්බෑ ජටිලි සද්දී කාශ්‍යප ගායකාශ්‍යප පූර්ව කාශ්‍යප දයල් තුන ඒ ඩයල් තුනක් දමනය කරා. තව කීප දෙනෙක් හිටියවම දමනී වෙච්ච දැනට මතකේ වෙන්නේ නැහැ. මොකද මතකේ දමනය වෙලා තියෙනවා. එතකොට ඔය වගේ එක එක්කෙනාව තමන්ට දමනය කරගන්න බැරි මේ අනිත් අයට දමනය කරගන්න බැරි අයව දමනය කරා. ඒ සඳහා විවිධ ක්‍රම පාවිච්චි කරා. සමහර අය සමහර අවස්ථාවලදී යමාමා පෙළ හැරපෑවා. සමහර අවස්ථාවලදී එර්ධි බාතිහාරේ පෑවා. සමහර අවස්ථාවලදී දේශනා විලාසෙන්ම දමනය කරගත් අවස්ථාවක් තියෙනවා. උතර අඟුලිමාල කතාව ඇවිල්ලා ටිකක් වෙනස් විදිහේ කතාවක්. ටිකක් දරුණු ටිකක් ත්‍රාසජනක චිත්‍රපටයකටත් එක ලංකාවේ නිර්මාණය වෙලා තියෙනවා. ලංකාවේ රවින්දරන්දනී තමයි අඟුලිමාල වෙනුවට රඟපාන. ඉන්දියාවෙත් සිනමාවේ චිත්‍රපටයක් විදිහට මට මතක හැටියට 60 ගණන් වල නිර්මාණය වෙලා තියෙනවා අඟුලිමාල කියන කතාව. ඉතින් අපි අඟුලිමාල කතාව දන්නවනේ. මේ දන්න කතාව අමාවතුර තියෙනවා අපි ටිකක් නොදන්න විදිහට. කෝ බලන්න පොඩක් අත උස්සන්න මේ
පොත තියෙන කට්ටිය තියෙන ඉබයි දැන් ඒකලා කියන්නේ සාහිත්‍ය පොත තියෙන ඉබයි තියෙන පොත තියෙනවනේ ඒකට පොඩක් අමතක වෙලා වගේ පොත තියෙනවනේ ඒකේ කතාව මේ වෙනකොට නිකන් හරි එකපාරක් හරි ඇහි බබා ඔය පොත වටේට අරන් ගිහලා නිකන් කියවලා තියෙන කෙනෙක් කවුරු හරි ඉන්නවනම් උස්සන්න බලන්න අත අන්න කවුරු හරි අත ඉස්සුවද කොකා පෙන්නවද මන් දැයකන අත උස්සනවා කියන්නේ මේ උස්සනවනේ मगे प्रहर्ष हंगी लबादी नवत वारे लंग अत दिखल सनी नोबे लंग तीन पोतक तीन मुल पिटू पवा නොකේම පිළිබඳ ඔබට තියෙන උනන්දුව පිළිබඳ මගේ ප්‍රසාදය සහ සන්තුෂ්තිය මේ වෙලාවේ පුරවලම ප්‍රදානය කරනවා. ඒ ගැන මොකුත් හිතන්න එපා. කවුරු හරි එක්කෙනෙක් නම් අත උස්සලා තියෙනවා විශ්මේ රවිඳුයි. රවිඳු කියවලා තියෙනවා කියලා කියනවා. හරි. අවුලක් නැහැ. ඒ දෙන්න හොඳයි. අනිත් අය ඔක්කොම ඊට වඩා හොඳයි. සෙතුම් බ්ලිත් කියලා තියෙනවා. හොඳයි. සෙතුම් බ්ලිත් හොඳයි. very good. දැන් එතකොට ඔය අපි දන්න අඟුලිමාල කතාවට වඩා ටිකක් වෙනස් විදිය රසක් දෙන්න පුළුවන් විදිය පොඩි ක්‍රියේටිව් ලියවිල්ලක් ගුරුළු ගෝමි ලියලා තියෙනවා. දැන් ගුරුළු ගෝමි කියන නම අමතක කරගන්න එපා. ලස්සන නමක්, අන්කොමන් නමක්. අනාගතයේදී දරුවෙක් හම්බෙච්ච දවසට දරුවෙකුට එහෙම දාගන්න හොඳ නමක්. මතක තියාගන්න ලියලා තියාගන්න. ගුරුළු ගෝමි. කොල්ලෙක් හම්බුනොත් ගුරුළු ගෝමි. කෙල්ලෙක් හම්බුනොත් ගුරුළු ගෝනි වගේ එකක් දාගන්න. එතකොට වඩා ලේසි. ගුරුළු ගෝමි මතක තියාගන්න. හරි. දැන් මේ ඔය අඟුලිමාල කතාව අපි අහලා තිනවා මොකද තොරන් වලටත් වදිනවා ඕක වෙසක් කූඩු වලටත් වදිනවා පොසන් කූඩු වලටත් වදිනවා නේ පොඩි ගා දරුණු වැඩක් කරාම අපිට කතා කරන්නේ තේ අඟුලිමාල වෙන්න යන්න එපා කියලා නේ කියන්නේ ඌ හෙට අඟුලිමාලය වගේ කතාත් කියන දැන් නම් ටිකක් කියනවා නේ කොහොම හරි මේ ඔය අඟුලිමාල කතා තොරන් වලට එමත් වදිනවනේ දවසක් මේ එන්න දවන්ත තොරන් රාජේ පොසන් කලාපේ හරි වෙසක් කලාපේ හරි එන්න දවන්ත තොරන් රාජේ තොරන් රාජයනේ එතකොට මේ තොරන් කියලා කියන්නේ බෑ සිංහලෙන් තොරන් කියුවොත් වැරදි තොරණ වෙන්න ඕනේ තොරණ රාජේ එතකොට තොරන් කියලා බහුවචනයක් නෑ මොකද මුරුදජනායන්න අගට අල් කරන්න බැරි නිසා තොරණ කියලා ලියද්දි රායන්න පස්සේ මුරුදජනායන්න දාන්න ඕනේ මුරුදජනායන්න අගට දාලා අල් කරලා ලියන්න බැරි නිසා තොරණ සහ පාන් කූඩු කියලා තමයි ඔය කියන්නේ දැන් මේ තොරණෙන් නිරූපණය කරන්නේ අඟුලිමාල කතා පුවත හරිද දැන් මේකේ අර සජීවී රූප හදලා තියෙනවා අඟුලිමාල සහ බුදුහාමුදුරන්ගේ රූප දෙකත් හදලා තියෙනවා අර කොහොම පියා දැන් රාජාලිය පියාඹනේවා නයා ගහනේවා පටාචාර ගැවුවෝ මේව නයා ගහනේවා හදනවා මේව කොයිලෙත් නයා ගහා ඉන්නවා මේව මේව හරි ඊට පස්සේ උගුස්සයිලා මේව තටු ගහා ඉන්නවා අර පොඩි එකක් කටේ තියාගෙන නේ පටාචාර විලාපති දිනවා මේව මේව ඔහම හදනවනේ වෙසක් කුරු දැකලා තියෙනවානේ දැකලා ඉතින් එතකොට නලපාන ජාතකයේ ගත රාස්ත්‍ය මේව උඩට එනවා අරගේ බටේ දාලා මේම බොනවා අර රාත්‍ය මේම උඩට එනවා මම හදනවනේ දැකලා ඇතින් අපේ පළාත්වල නම් හදනවා ඕගොල්ලන්ගේ පළාත්වල හදනවද මම දන්නේ නැහැ කොහොම හරි ඉතින් හදනවනේ දැන් මේකෙත් අඟුලිමාල දූවනවා බුදුහාමුදුරු මේම කරගෙන ඉන්නවා අස්සන්ට හදන දැන් තොරණ විවෘත කරන්න ඇවිල්ලා ප්‍රදේශයේ ඉන්න දෙවන්ත ව්‍යාපාරිකයන්ට ආරාධනා කරලා මේ තොරණ විවෘත කරන්න දැන් තොරණ විවෘත කරන්න හදන ප්‍රදේශයේ දෙවන්ත වෙසක් කලාපයේ තොරණ සහ පාන් කුඩු රසකින් සමර්ධිත විවසක් කලාපය විවෘත කිරීමටයි සූදානම් මෙතර තොරන් රාජයා රමණීය වේදුලි බුබුලු දහස් ගණනකින් ඒකාලෝක කරමින් මේ වෙලාවේ වේදුලු පහන් දැල්වමින් තොරණ ඒකාලෝක කිරීමටයි සූදානම් දවන්තම විවසක් කලාපයේ දවන්තම තොරන් රාජයා විවෘත කිරීමටයි මේ සූදානම් අවිදම ගෞරවයෙන් ආරාධනා කරන ප්‍රදේශයේ වළඳ ව්‍යාපාරික රම් බණ්ඩා සිනවරත් වැතුතුමන්ට මේ තොරණේ වේදුලි ආලෝකය ආලෝකමත් කර රැටි ආරාධනය ප්‍රදේශ වෙළඳ ව්‍යාපාරික ජේමිස් සින්නෝ මහතාට මේ ජේමිස් සින්නෝ මහතාටින් වැදගත් වෙසක් කලාපයේ තොරන් රාජාගේ බුද්ධ ප්‍රතිමා විවෘත වන අවස්ථාවයි මේ ඊළඟට තමයි හොඳම කැලල තියෙන්නේ. ඒ තමයි සජීවී රූප සක්‍රිය කිරීම.
දහස් ගණනක බිබුල බිබුලෙන් ආලෝකමත් අඟුලිමාල කතා පුවත රැගත් දර්ශනීය තොරන් රාජා සජීවී රූප සක්‍රිය කිරීම සඳහායි මේ ගෞරවනීය ආරාධනේ ඒ සඳහා ආරාධනා කරන ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරික තිමිර මහත්මයාට මෙම සුචේ ඔබ මේ ක්‍රියාත්මක කිරීම සඳහා මෙන්න අවස්ථාව සජීවී රූප ක්‍රියාත්මක කිරීම සඳහා මෙන්න මේ මොහොතේ තොරඩ සම්පූර්ණයෙන්ම විවෘත වෙනවා බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව ඔබට අද දවසේ මේ තොරන් රජාගේ කතා වස්තු රස විඳින්න පුළුවන් කියනකොට සුචේක දැම්ම විතරයි අඟුලිමාල එක තැන ඉන්නවා බුදුහාමුදුරු දිනවලු හොසෙන් බොල්ලාගේ හරිද හුසෙන් බොල්ලාගේ බුදුහාමුදුරු දිනවලු දැන් මොකද වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඔය තොරන් විවෘත කරනකොට පහන් ගොඩි විවෘත කරනකොට සාමාන්‍ය විවෘත කරන වෙලාවෙනේ අමුණන්නේ මේ අරෙන් ගම පිටිපස්සෙන් එහෙන් යනවා වයර් රවුනා මේෙන් යනවා සාමාන්‍ය ස්විච් එක දැම්මම කරගෙන්නේ වටේ ඉන්නා කරගෙන්න ඕනේ කූඩුව වටේ හරිද කූඩුව කරගෙන ලයිට් නැහැ ඕම සීන් තියෙනවනේ දැන් මේකෙත් මොකක්ද වෙලා තියෙන්නේ අරු හදිස්සියට අඟුලිමාල ගහන්න ඕනේ දැන බුදුහාමුදුරන්ගේ රූපේ ගැව බුදුහාමුදුරන්ගේ රූපේ ගහන්න ඕනේ දැන් අඟුලිමාලයක් ගැව ස්විච් එක දැම්ම විතරයි අඟුලිමාල කඩුව තියාගෙන මෙහෙම ඉන්නවා බුදුහාමුදුර හොසේන් බොල්ලා වගේ දුවනවා මිනිස්සු ඒකටත් සාදු කියන්න ගත්තා ඒක අර කතා වුදු සම්පූර්ණ වෙනස් වෙනවා يعني අඟුලිමාල බුදුහාමුදුර දමනේ එහෙම වෙච්ච අවස්ථාවක් තියෙනවා හරිද ඒ නිසා මතක තියාගන්න අවු වෙලාවට හදිස්සි වුණාම අඟුලිමාලත් බුදුහාමුදුරත් මාරු වෙනවා කියන්නේ අපිටත් එක එකම මාරු වෙන්න පුළුවන් හරි ඒ වගේ නම් මේ මේක ඇත්ත කතාවක් ඈ බොරු වීම කියන නේ බොරු කියනවා නම් මේ පාර යන මිනිස්සු නේද ගන්න ඕනේ මී ඇස් දෙක බලලා මේ හරිද මේ ඒකින්ද මේව මේ ඇත්ත කතා පරම සත්‍ය දැන් කොහොම හරි ඔය ඔය මිහිරි අඟුලිමාල මිහිරි නෑ ඒක හරි දරුණුයි ලෙහෙම අඩු ගන්නේ නෑ මයිල් කෙලින් වෙන කතාවක් නේ ටික දරුණු බරපතල කතාවක් ඉතින් මේක කොහොමද ගුරුළු ගෝමි ලියන්නේ ඒක රසවත් විදිහට ලියනවා එතකොට කොහොම ලිව්වත් අපි කරන්න තියෙන එක දෙයයි අපෙන් අහන ප්‍රශ්න අපි ප්‍රශ්න වලට උත්තර දෙන්න ඒ ප්‍රශ්නවලට උත්තර දෙන විදිය තමයි අපි ඉගෙන ගන්න අපිට තියෙන කෙටි කාලය ඇතුළත කාලය දිග වුණත් අපිට තියෙන කෙටි කාලයක් ඒ කෙටි කාලය ඇතුළත අපෙන් අහන ඕන ප්‍රශ්නකට උත්තර දෙන්න අපි අඟුලිමාල කතා පුවත කියවලා නැතත් කියවලා නැතත් අපිට අහන ඕන ප්‍රශ්නකට උත්තර ලියන්න ඉගෙන ගන්න පුළුවන් කියලාද මං කිව්වේ කලබල වෙන්න එපා හරිද කතාව කියවලා නැතත් අපිට ප්‍රශ්නකට උත්තර ලියන්න පුළුවන් හරි කතාව මම කෙටියෙන් කියන්න දෙයක් නැහැ දන්නවනේ නේ දන්නවනේ සිද්ධිය නිසා මම කතාව නොකිය ඉන්නේ මම ඔය කතාව කියන්න කිව්වොත් තව කතා 50ක් විතර ඔකස්සේ කියවෙනවා ඊට පස්සේ නිකම්ම ක්ලාස් එක ඉවර වෙනවා ඒ නිසා මම ඒ කතාව පැත්තකින් තියලා කියන්නම් කැලිපෝ මේ ඩොකියුමන්ට් එකට නැවත අපි යමු අඟුලිමාල සොයාගෙන සොයා සොයා ආවා ඔන්න අඟුලිමාල හම්බුණා අපෙන් අහන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ මෙන්න මේක මොකක්ද දන්නවද අහිංසක දරුණු මිනිමරුවෙකු වූ ආකාරයේ නිදසුන් සහිතව ඉමසන්. මොකද අපි ගන්න බල පළවෙනි ප්‍රශ්නේ තමයි අහිංසක දරුණු මිනිමරුවෙකු වූ ආකාරයේ නිදසුන් සහිතව ඉමසන්. අපි කියන්න ඕනේ අහිංසක දරුණු මිනිමරුවෙක් වුණා ඒක නිදසුන් සහිතව පෙන්නන්න. දෙවෙනියට අපෙන් අහනවා මෙන්න මෙහෙම. අගුල්මල් දමනේ කතා පුවත අභව්‍ය නෝනායිරි ඉදිරිපත් කිරීමට කතුරය සමත් විය ඇත. නිදසුන් සහිත විමසන්න නිකන් බෑ දැන් තිමිරට පුළුවන් මෙතන ඉන්නවා විනුරි විනුරගෙන් විමසන්න පුළුවන් විනුරට නිකන් උත්තර දෙන්න බෑ දැන් විනුර උත්තර දෙන්න ඕනේ කොහොමද නිදසුන් සහිතව විනුර නිදසුන් වෙනවායි නිදසුන් සහිතව මේ විනුරි නිඳ ගියද නෑනේ නෑ කොහෙද නිඳ ගියේ නෑ හරි හරි නිදසුන් වෙන ඒවන අමාවතර කතෝරයා යොදාගත් භාෂායි ශෛලි අඟුල්මල් දමන කතා පුවත විසුරන්නේ විමසන්න විසුරන්න කියොත් එම මුකුත් කරන්න බැරි වෙනවා ඒ නිසා මොකද කියන්නේ අඟුල්මල් දමනේ භාෂා ලක්ෂණ වාගෙන් ගන්න එතකොට ඔයාලට පුළුවන් වෙනවනේ මේ භාෂා ලක්ෂණ කියන්න අවස්ථා සිද්ධි නිරූපණයේදී කතෝරයා පැ චතුරතාවය නිදසුන් සහිත විවරණය කරන්න කියනවා සර් මොනවද සර් මේ ප්‍රශ්න මේ වට අපිට පුළුවන් උත්තර ලියන්න මොනවද මේ 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 ප්‍රශ්නද මේ වට උත්තර ලියන්න පුළුවන් මේ පුළුවන් ද අපිට ලියන්න මේ අපේ தත්ත්ව ගැන හිතලාද මේ අහලා තියෙන්නේ ඈ අගත් තේරෙන්නේ නැත්නම් මුලත් තේරෙන්නේ නැහැ නිදසුන් කියන්නේ කියන විචාරය කරන්න කියන විමසන්න කියන කායින් විමසන්න ගෙදරයින් විමසන්නේ ගෙදරයි දන්නේ අඟුලි මහන්න අමාවතර ගත කතාව නම් කිය ඔබට උත්තර දෙන්න දන්නේ මේ ඉතින් අපි මේ ප්‍රශ්න විසඳ ගමු ඉතින් අපි
ඔය සියලු ප්‍රශ්න සඳහා ඉතින් ප්‍රවේශ වෙනවා හරි ඉතින් ඔය ප්‍රවේශය තමයි ඔයාලට දැන් ඔය දකුම් කළු විදියට දකින්න ලැබෙන්නේ කොහොමද තින් අමාවතර ගුරුලගම පඩිතුමාගේ නිර්මාණයේ පොළොන්නරුවේ ලියන ලද්දකේ පුරිසම් සාර්ථි ගුණය පදනම් කොටගෙන ඇත අගල්වල දමනේ සත්වන පරිච්ඡේදයේ අන්තර්ගත වේ හරි ඉතින් අපි ප්‍රවේශය ලියගමු නේ කොලයක් අරගෙන මේ ප්‍රවේශය දැනට తాවකාලික මුද්‍රණ යන්ත්‍රයක් වෙන්න අමාවතර ගුරුලගමගේ නිර්මාණයේ පොළොන්නරුවේ රචනා කරන ලද්දකේ පුරිසම් සාරිත ගුණේ පාදක කොටගෙන ඇත අගල්මල් දමනේ සත්වන පරිච්ඡේදයේ අන්තර්ගත වේ. ඔන්නෝක ප්‍රවේශයට අපිට ලියා ගන්න පුළුවන් නම් ඒ ප්‍රමාණවත්. උක්මාසම් අතිමත मतक वाक्य पाएन गेदर बड़ू बीलियाँ अमावतर प्रतिमा निर्माण की सारे पादक ने सत्तन परिचय अंतर्गत अभी सरल අඟුල් මල් දමනෙන් අහන ඕනෑම ප්‍රශ්නයකට ප්‍රවේශය ඔච්චර. හරි. දැන් ප්‍රශ්නේ ඇති කරගන්න විදිය දන්නවනේ. කොහොමද ප්‍රශ්නේ ඇති කරගන්නේ? ඔන්න ඔහමයි. يعني ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්නේ ඔහම. ඔයාගෙන් අඟුල් මල් දමන ඇසුරෙන් කොයි ප්‍රශ්නය ආවත් ඔයා ප්‍රවේශ වෙන්නේ ওই විදියට. හරිද? ඕක ඇවිල්ලා ඒ හැම ප්‍රශ්නෙටම මුලට යොදා ගන්න එක. අපි පේනවා සියලු ප්‍රශ්න සඳහා ප්‍රවේශය කියලා තියෙන. ත්‍රෝගලයලා තමයි ප්‍රශ්නෙට යන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් අපෙන් අහන ප්‍රශ්නෙට අදාළව කොහමද ගොඩනගා ගන්නේ කියලා උත්තර. හරි. එහෙනම් අපි අද දවසේ කතා කරන පළවෙනි ප්‍රශ්නේ. පේනවනේ මම කියන්න ඕනේ නැහැ. මට කියන්න කියනවා නම් ඉතින් මටත් ওই තත්ත්වෙට තමයි පත් වෙන්න වෙන්නේ. පේනවනේ ප්‍රශ්න පේනවනේ අංක 1 ඔව් දැන් තිනාට අර ප්‍රවේශය උඩින් එහෙම තිබිද්දෙන් ආ දැන් පළවෙනි ප්‍රශ්න ලියා ගන්න ඔයාගෙන් වඩා අත උස්සන මේ අඟුලේ මල ඉගෙන ගත කට්ටිය ඉන්නවනේ මෙතන නෑ නේ කවුරු ඉගෙන ගත්තද ආ ඉන්නවනේ කලින් මුගන්න උපත් පන්ති ඉස්කෝලක් තියෙනවා स्कूल मतलब स्कूल विश्वी अंगुली माल स्कूल अवसर दाल चक्र उल्लंघन हरिद सिलबस पटांग सिंगल वितरक पटांग करते हैं सिंगल वितरक पटांग करते हैं एका थरी बाना सिंगल वितरक एक एक पटांग करते हैं मेरे कागज नहीं द पटांग करा इतने आंगुले माला खेला तो ना द हैं हाँ क्या नाम है मेरा उत्तर है हमारे यहाँ ना पुलवांग है विरुद्ध हरी
තේමීරලට සිංහල උගන්වන්න ටීචර් කෙනෙක්ද සර් කෙනෙක්ද? සර් කෙනෙක්. සර්ලා නේ ඉන්නේ. හරි. දැන් මට ඒක අනිත් පැත්ත ගන්න. ටීචර්ස්ලා උගන්වනවද හොඳට උගන්වන්න. අරකට විනුරිට කවුද උගන්වන්නේ? සර් කෙනෙක්ද ටීචර් කෙනෙක්ද? ටීචර් කෙනෙක්. ගන්න වෙලා. හරි. ටීචර් කෙනෙක්. විනුරට සිග්නල් පොඩක් මදි විනුරේ කොයි පළාතේද පළාතේ වගේ විතරයි පළාතේ නැත්නම් විනුරේ විනුරේ විහිදියක් ආ විහිදියක් නැති වුණා බලමු අනුමාන කළා 96 න් දකුණු පැත්තේ ඉන්නද නේද දකුණු පළාතේ ඉන්නද බලමු විනුරේ टोनेडो एक आकता हुआ था बंदा। हाँ अबे इन्हें कहाँ कता करोगे? तो रो पढ़ाई नहीं पास्ते तमाय आहिंसा के दारों विनिमारे को आकार नहीं दूसरा साइड तो इमोशन। तो सिग्नल ने हाँ रे एक उनका वीडियो ऑफ करके तो कनेक्टन करते लाये ना। देंगे आपने कहा ना पढ़ाई नहीं पास्ते तमाय आहिंसा के दारों विनिमारे හරි අතරම අහිංසක ධර්ම විනිමරුවෙක් වුණාද වුණානේ නේ ධර්ම විනිමරුවෙක් වුණා අපි කියන්න ඕනේ කොහොමද යා ධර්ම විනිමරුවෙක් වුණේ කියලා හරි ඔය පළවෙනි රූල් එකට එන්නේ අර ප්‍රවේශය කොහොමද ප්‍රවේශයෙන් අර කලින් ඉවෙක හරිද දැන් ප්‍රශ්නේ ලිව්වනම් උඩ බලන්න නැතුව බිම බලන්න නැතුව අර කලින් එක මතකෙන් මෙතෙන්ට ලියන්න. ලියලා අන්තිම පේළිය ලියන්න. අහිංසක ධර්ම මිනීමරුව කූ ආකාරය මෙලෙස විවරණයට ලක් කළ හැකිය කියන. එනක තේරියුම්. ඒක තේරුණාද මම කියුවේ? सर ඇත්තටම ලියන්න ඕනේ මොකක්ද ඇත්තටම ලියන්න එකයි බොරුවට ලියන්න එකයි දෙකක් කිව්වේ නෑ ඉතින් අර ප්‍රවේශයේ ලියන්න කියලා අර කලින් අපි ලියපු එක ප්‍රශ්නෙට යට ලියන ප්‍රවේශ විදියට අන්තිමට අන්තිමට ඇත්තටමනේ අන්තිමට කියලා තියෙනවා සර් තාම වැඩි යන කියලා තියෙනවා අන්තිමටයි ඇත්තටමයි කියලා ඇත්තටම ඉංග්‍රීසියෙන් ලිව්වම වෙනස් නේද මං එන්නක සර්ට ඉංග්‍රීසි බෑග් එකේ දැනගත්ත විතර කෙල්ල ලිව්වා සිංහලෙන් අන්තිමට කියලා අන්තිමට කිව්වේ මොකද්ද අහිංසක ධර්ම මිනිමරුවෙක් වූ ආකාරය මෙලෙස විවරණය කළ හැකි අහිංසක ධර්ම මිනිමරුවෙක් වූ ආකාරය මෙලෙස විවරණය කළ හැකි ප්‍රවේශය ඉවරයිද හරිද
ප්‍රවේශය ඉවරයි. ඊට පස්සේ අපි පළවෙනි නිදසුන ගන්නවා. පළවෙනි නිදසුන තමයි ඔයාලට ඔය පේඩ තියෙන්නේ. මේ ධර්මාන්තේ වාස්තික ශිල්ප උගන්නේ වත්සපැනයි කී කී දෙයක් වහස්සපෙයි මනවඩන න්‍යායෙන් හැසිරෙයි පින්වඩන න්‍යායෙන් බෙනේ. මොකද කියමු බලන්න මායික. ඒ ධර්මාන්තේ වාසික වය ශිල්ප උගන්නේ වැ. ඒ ධර්මාන්තේ වාසික වය ශිල්ප උගන්නේ වත්ස පැනයි කී කී දෙයක් වහස අපේයි ඔය නෑ වැ කියලා තියෙන්නේ හෙලබස හරිද සුද්ධ සිංහලෙන් දෙලා තියෙන බය වෙන්න එපා සුද්ධ සිංහල කිව්වට ඒ ධර්මාන්තේ වාසික ශිල්ප උගන්නේ දැන් මොකද යන්න එපා වත්ස පැනයි කී කී දෙයක් වහස අපේ මනවඩන න්‍යායෙන් හැසිරෙයි පින්වඩන න්‍යායෙන් බෙනේ හරිද ඔය අහිංසක ගුරුවරයාගාවට ගිහිල්ලා ගුරුවරයාගාව ශිල්ප ඉගෙන ගත්ත හැටි තමයි ඔය ඔකෙන් කියන්නේ. හේ කියන්නේ අඟුලිමාල. හේ කියන්නේ අඟුලිමාල නෙමෙයි මෙතන හේ කියලා නිගමනය කරන්නේ අඟුලිමාල. ධර්මාන්තේ වාසිකව ඔන්ලයින් නෙවෙයි පාසලේ නැවතිලා හොස්ටල් එකේ. ඒ කියන්නේ ධර්මාන්තේ වාසිකව තමයි ශිල්ප ඉගෙන ගන්න. ඉස්සර උගන්වන්නේ නැහැ ලේසියෙන් කෙනෙකුට. දැන් තමයි ඔන්ලයින් නැවතු ගන්නනවා ෆිසිකල් ආවතු ගන්නනවා කැමරා ඕෆ් කරන් හිටියත් උගන්නනවා නේ කැමරා ඔන් කරන් හිටියත් උගන්නනවා ඉස්සර එහෙම නැහැ ඉස්සර එන්ඩ කියන එන්ඩ කියලා වෙලා පොඩි ට්‍රේනින් පීරියඩ් එකක් දෙනවා සර්ගේ කකුල් දෙක මිරිකන්න ඕනි ඔළුව මසාජ් කරන්න ඕනි රෙදි ටික ඕදන්න ඕනි එතකොට ගුරුතුමාගේ වයිෆ් ගේ සායවල ටික ඕදන්න ඕනි වලන් ඕදන්න ඕනි ඔය ඔක්කොම කරන් දෙනවා නිදුල් අතු ගන්න ඕනි උදේට මූණ හොදන්න වතුර ගෙනත් තියන්න ඕනේ. දත් ටික මදින්න බ්‍රෂ් එකට ටූත් පේස්ට් දාලා ගෙනත් තියන්න ඕනේ. වගේ දහසක් කාරණා කරන්න ඕනේ. වැසිකිලි අනම්මන හොදන්න ඕනේ. අවුවට කුඩේ අල්ලන් යන්න ඕනේ. වැස්සට කුඩේ අල්ලන් යන්න ඕනේ. හෙම්බිරිසාවට හොටු උරන්න ඕනේ. ඒ වගේ හැමදේම කරන්න. එහෙම කරලා කාලයක් ගියාට පස්සේ මුගේ හැසිරීම අනුව තමයි මිනිහට ශිල්ප උගන්වන්නේ. දැන් එහෙම නැහැ. දැන් ඕනෙක් කෙනෙකුට උගන්වන්න. උගන්වුවට පස්සේ ලෝකෙ වෙනස් වෙනවා. ඉගෙන ගත්තේ උන් තමයි ක්ලේමෝ බෝම්බ හදලා තියෙන්නේ. ඉගෙන ගත්තාම තමයි T-56 හදලා තියෙන්නේ. ඉගෙන ගත්තාම තමයි න්‍යෂ්ටික අවි හදලා තියෙන්නේ. ඉගෙන ගත්තාම තමයි රසායනික අවි හදලා තියෙන්නේ. හරිද? ඉගෙන ගත්තාම තමයි කොරෝනා ඉන්ජෙක්ෂන් එක හොයාගත්තේ. ඉගෙන ගත්තාම තමයි හඳට ගියේ. ඉගෙන ගත්තාම තමයි පරේෂණ කරලා පිළිකාවලට රෝගවලට බේත් හොයාගෙන තියෙන්නේ. ඉගෙන ගත්තාම තමයි මිසයිල් හදලා මිසයිල් එව්වම මිසයිල් නොවදින ප්ලේන් හදලා තියෙන්නේ. එහෙම නැත්නම් යාන හදලා තියෙන්නේ කෆීර්. එතකොට මිසයිල් ආවරණ ඒරියා නේ. ඒව හදලා තියෙන්නේ ඉගෙන ගත්ත අය. දැන් දෙගොල්ලම ඉගෙන ගත්ත කට්ටියනේ. දෙගොල්ලන්ගේ තියෙන වෙනස මොකක්ද? සමහර අය ඉගෙනගෙන ඔය දෙගොල්ලම එක જાති බුද්ධිමත් ටෙක්නොලොජිස්. සමහර ඉගෙන ගත්ත කට්ටියක් ලෝකයට අහිතකර දේවල් නිෂ්පාදනය කරනවා අදන. තව කට්ටියක් ලෝකයට හිතදායි දේවල් හදන. ඉස්සර ඉගන්නේ අර ලෝකයට හිතදායි දේවල් හදන උන්ට විතරයි. ඉස්සර ඉගන්නේ නැහැ මිසයිල් හදන උන්ට. මිසයිල් හදන්න වෙනම පාඨමාලාවක් නෑ. එතකොට මිසයිල් නොවදින ජෙට් යාන හදන්න වෙනම පාඨමාලාවක් නෑ. එකම ටෙක්නොලොජි එක එකම පාසල තමයි ඉගෙන ගන්න. එතකොට එකම පාත් එක පාවිච්චි කරලා ඒක පාවිච්චි කරන විදිය විතරයි වෙනස් වෙන්නේ. අරක නරකට පාවිච්චි කරන මේක හොඳට පාවිච්චි කරන. එතකොට අපිට අවශ්‍ය වන්නේ බුද්ධිමත් යක්ෂයින් නොව උගත් මිනිසුන් කියලා කතාවක් තියෙනවා. අපට අවශ්‍ය වන්නේ බුද්ධිමත් යක්ෂයින් නොව උගත් මිනිසුන් කිය. එතකොට ඉස්සර බුද්ධිමත් යක්ෂයන්ට කියන්නේ නෑ. ඒ කියන්නේ යක්ෂයන් බුද්ධිමත් කරේ නෑ. හරිද? ඒ කියන්නේ පට්ට හොරුන්ට දේශපාලනය කියන්නේ නෑ. හරි. එහෙම නොකරා නම් මේ රටව මේට වඩා සුන්දරයි. දැන් ඉතින් මේක කරලා ගන්න නිසා ලොකු බරපතල ප්‍රශ්නක් තියෙනවා. දැන් මේ ධර්මාන්තේ වාසිකව කියන්නේ මේ අහිංසක කුමාරයා ගිහිල්ලා නැවතිලා ශිල්ප ඉගෙන ගන්න. ශිල්ප ඉගෙන ගන්න.
වත්ස පැනයි කී කී දෙයක් සැපේ වත්ස පැන කියලා කියන්නේ වත් වත් පිළිවෙත් අර මං කලින් කියෝ දේවා වත්ස පැනයි කී කී දෙයක් වාසපේ වතුර කියනකොට වයන්න විතරයි කියන්න ඕනේ අය ඉතුරු වකුරු ටික කියන්න ඕනේ වතුරක ළඟට කියන්නේ තේ වතුර කියන්න ඕනේ තේ කියනකොට තේක ගහලා දෙනවා ඒ වගේ මිදුල අතු කියන්න ඕනේ අතු කියනකොට ගාලා ඉවරයි හරි ගේ අතු කියනකොට ගේ අතු ගාලා ඉවරයි ඒ තරම් කී කී දෙයක් වහසපේ දැන් ඕගොල්ලන්ගේ අම්මට එහෙම ඕගොල්ලෝ ලව්ව ගෙදර අතු ගා ගන්න එහෙම නම් අතු නෙමෙයි මේ වතු පාළ වෙනකන් කියන්න ඕනේ මේ වතු දෙවනත් වෙනකන් කියන්න ඕනේ එකපාරක් අතු ගාව ගන්න අතන තියෙන එක මෙතෙන්ට ගන්න කෙල්ලේ ඕක ගනින්කෝ අප්පච්චිට කියන්නකෝ අම්මේ මේ මල්ලිට කියන්නකෝ තාත්තට කියන්නකෝ බාප්පට කියන්නකෝ එහෙමනේ එන අමාරු වෙන වැඩක් කරගන්න එතකොට මුළු පලාතම දෙදරවන්නම වැඩක් කරගන්න පා කියලා 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 බැරිම තැන තමයි කරද්දී ඒකත් මොන වදයක්ද කියලා තමයි කරන්නේ දැන් මෙයා එහෙම නැහැ වත්සපෙන් කී කී දෙයක් වහසපේ මන වඩනනේ ආයෙන් හැසිරේ මන කියන්නේ හිත වඩනවා කියලා කියන්නේ හිත ඇදිලා යන විදිහට වැඩ කරනවා හරි පෙම් වඩන න්යායෙන් බෙනේ මොකද්ද මේ බෙනේ යසේ පෙම් කරනවා කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ මේ කියන්නේ පෙම් වඩන න්යායෙන් බෙනේ බෙනේ කියන්නේ මොකද බෙනේ කියන්නේ අපේ පැති වලත් බෙන නම් තියෙනවා සර් ඔය බෙනේ දන්නේ නැහැ හැබැයි ඒවා වේයෝ බඳපු බෙන තියෙනවා නයි ඉන්න බෙන තියෙනවා ඒවා නේ බෙනේ කියන්නේ මොකද්ද බෙනේ වයින්වයි ම නෙවෙයි බෙනේ කියන්නේ කතා කරන පෙම් වඩන න්යායෙන් කියන්නේ ආදරේ හිතන විදිහට කතා කර අර උල්පීයෙන් තමලා පපුවට අින්නන් වගේ වචන කියන්නේ හරි මිහිරට ලෙන්ගතුව කතා කර කවුද මේ අහිංසක එම අහිංසක ඉස්කෝලේට අතුලත් කළා ඉස්කෝලේ ඉගෙන ගන්න විදිය බලන්න කොච්චර ෂෝක් පුතෙක්ද කියලා මෙහෙම එකෙක් කරෙහෙම එකෙක් වෙන එක කොච්චර පුදුමයක්ද නේ දැන් අපේ ඉස්කෝලවල එහෙම ඉන්නේ මේ වගේ මේ අනේ අම්මේ මේ ධර්මාන්තේ වාසික සුල්ප යුගනේ ඉගෙන ගන්න තොඹ විම අතුල්ලන්න ඕනේ නේ දෙකරනවල පයින් ගහන්න ඕනේ මේ ඩෙස් එක අස්සට වීසි වෙන්න අභ්‍යාසයක් කරවන්න හරි කේකේ දෙයක් වාසන කීකී දෙයක් වාසපයයි මේ ඔය හෙට කරන් එන්න කිව්වොත් එම අපි සතියක් විතර කරන්න කියනවා හරි ඒ වගේ නේ දැන් ගොඩක් ළමයි සමහර අය ඔක්කොම නේ ඕගොල්ලෝ නෙමෙයි මනවඩන න්‍යාය නැහැදේ දැන් ඕගොල්ලන්ට ගුරුතිල කවි කවියම ඔක්කොම පාඩම් නේ අපි කියන්නේ මං කියන්නවත් ඕනේ නේ නේ මේ උග්‍රසේනගේ උපුටනේම ඔක්කොම පාඩම් නේ දැන් වාට කිව්වොත් එම උග්‍රසේනගේ පළවෙනි උපුටනේ කියන්නේ කියලා අරමුණ මොකද්ද කියලා ඔයා කියනවානේ එසේ යම් කෙනෙක් කුසල ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලබමින් බණ දැන පින්කම් නිහසර නිවන් සාදා ගනිත් නැහැ. ඒකේ සත්පුරුෂයන්ට සද්ධර්ම රත්නාවලින් නම් ග්‍රන්ථේ කරම්ම කියලා ඕගොල්ලෝ වෙඩි වගේ කියනවනේ. නේ? ඔකි බලන්න. නේ. ඊට පස්සේ මේ එක් දවසක් කඹේ නටනක දුවා කුණ දඬුවකදී නටන කශ්‍යප බලයෙන් උදාසක් මොනක් කරේ නටයි ගීත් කියයි කියලා ඕගොල්ලෝ කියනවනේ. නේ? එහෙම වේගෙන් කියනවනේ. ඒ හින්දා ඕගොල්ලෝ එහෙම නැහැ. අනිත් නමයි තමයි ඒක. ඉතින් පුත තෙල ලෙස කිරීම තොපටත් අපටත් තරම් නොවේ තරම් තරගින් සරණක් ගෙන උත් පාවා දෙන්නු කියන එක පාරට කියනවනේ. අපි මෙන්න මේක නම් මතක ඇති කොමුණත් ඒක කියලාත් ඇති. මේ මොකද්ද? ලදොත් ජීවත් වෙන නොලදොත් මෙමෙ ඉස්සතාගෙන නොකාලෝවි හැඳට නැගිලා වැදවත්තා මේ මේක නම් පාඩම්. මේ ඉතින් ඔයාලට පාඩම් මම ඒ හොඳට දන්නවා. දැන් chat box එකේ දාන්න කිව්වොත් දාන පටපට ගාලා හරි ඉතින් මම තීරණය කළා තියෙනවා මේ ඔය දවස් හතරෙන් එකක් කටපාඩම් කරන දිනයක් බවට පත් කරන්න. ඒකට ජාතික උත්සවයක් තියන්නේ නැහැ නිකම් බොරුවට වියදම් කරලා සාමාන්‍ය පරිදි අපි කටපාඩම් කරන එක තමයි කරන්නේ. හරි. පෙම්වඩ න්‍යායෙන් බෙනේ ආදරේ හිතෙන විදිහට කතා කරා. හරි. දැන් එතකොට පළවෙනි තැන ඉන්න අහිංසක ඕමයි. අපි ඉස්සෙල්ලා අහිංසක ධර්ම විනීමරුවෙක් වෙන්න කලින් අපි ඔප්පු කරන්න එපා. මූ ඇත්තටම අහිංසකයි කියලා. නේද? මේ මුලේ ඉඳලම මිනිමරුව වගේ දන්නේ නැහැ කියලා හිතන්නේ නැත්තම්. ඉතින් අපි ඔප්පු කරන්න ඕනේ මේ අහිංසක ඇත්තටම අහිංසකයි කලින් කියලා ඔප්පු කරන්න ඕනේ. ඒ ඔප්පු කරන්න තමයි උපුටනේ ගන්න. එතකොට අපි උපුටනේට කලින් මෙන්න මෙහෙම ලියනවා. ලියමුකෝ. මන්තානි බැමිණියට සහ භාර්ගව බමුණාට පුතෙක් උපදී. දෙන්නටම එක පුතෙක් හැදුනේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් පස්සේ විසඳ ගමු. මං හිතනවා ඔකෙන් අදහස් කරන එක තේරෙයි කියලා. පුතෙක් උපදී. උපදින දවසේ
නුවර සියලු ආයුධ දිලිසෙයි මේක ඉපදිච්ච දවසේ නුවර තිබිච්ච ඔක්කොම ආයුධ දිලිසුණු එම නිසා අහිංසක ලෙස නම තමයි අහිංසක දිසාපාවක් ඇදුරු වෙත අහිංසක දිසාපාවක් ඇදුරු වෙත සෙල්ප හැදෑරීමට යයි දිසාපාමොක් ඇදුරු සමීපයෙහි සුවච ශිෂ්‍යයෙකු ලෙස හැසිරෙන ආකාරය සුවච කීකරු කියලා තෝන්නම් දාගන්න සුවච කීකරු ශිෂ්‍යයෙකු ලෙස හැසිරෙන ආකාරය මෙලෙස විවරණය කරන්න මෙලෙස විවරණය කරන්න अहिंसक इपदीच दवस्व मंतानीट दाव मे पुत्कुमार इपदीच दवस्वे मालिगे मुल नूर आयुधर बलो मुकदमे विलाती रज्जुर अंबान राज्य रजर को अब अति निधस निधास अदा निधस निधास सीन कोमारे राज्य राज्य हाँ हट भयहित नकद बल कटे बल मुखदे प्रश्न के होर नकत हो बस आना मेक मुनवागे होर धर्म हो रेन तनियम हो रहा कथा मूल एनीसाइक अहिंसक नमती अरे आयुध दिलसा अनीत हानिया निशा गेदर अम्मी ताता प्रश्न मंग इपदी मुनवा दिलसुने की हाल बल हाल बल दिलसुने मुनवादी अम्मी हाल बल वाले मुनवा दिलसुने की अम्मा की सामने मैट सीएने मम्म दुनवाद पतुर पीहिम दिल्ली सामार मुखद प्रसुद मुखद बबल हमें कतुर अनम्मन डॉक्टर्स दिल्ली सामने की अंत इतने मुन दिल्ली सहा इन मुन नैकत की हाल बल दिखा हाल बल काकनेक इपदी मुनक हाल बल अरे देंगे इपदी को आयुध दिलसोगन इपदी को दिशापा कदर पा शिल्प हदार अंटे गेडपस को हसरने विधि व्यापी मम अटींद तीन देंगे आट तीन बलागन इतने उधत कुमार निधन दवरण अटी ये धर्म अंतवासी शिल्प वत्सपना की हसपय मनवडन आय हजरे हिमडन आय बेने Mm-hmm.
මම මේක group එකට දාන්න මේක print එකක් ගත්තම ආට ඊළඟ දවසේ ලේසි එතකොට ලීලියා ඉන්න ඕනේ කාලය ඉතුරු වෙන නිසා මම මේ group එකට දැම්මේ නෑ ඒක මගේ අතපසු වීමක් නෙවෙයි මට මතක නැති වුණා මතක නැති වුණා කියන්නේ අතපසු වීමත් මම දන්නේ කොහොමරි තින් මේක මතක වෙනවා කියන්නේ මොකද්ද මට මාවත් අමතක වෙනවා සමහර වෙලාවට ඩෙන්ටි බලල තමයි උත්තර දෙන්නේ එතකොට ඒ වගේ කාර්ය බහුල තත්ත්වයන් යටතේ දැන් උදේ කතරින් පිට වෙච්ච වෙලේ ඉඳලා තාමත් එකලෙස වැඩ මේ පොඩි පැයකම අර කතර පොඩි ගැප් එකක් තිබුණා ඒකෙත් වැඩ ඉඳගෙන ඉන්නවා කියන්නේත් වැඩක් නේ ඒ අතර කනවා කියන්නේ වැඩක් ඒ අතර වතුර බොනවා කියන්නේ වැඩක් නේ ඒකට ඒ පැය කාමරයත් තමයි ඒ කන බොන ඒ ඇඩිටික් කරගත්තා එතකොට දැන් ඉතින් අය ඕගලන් ක්ලාස් එක ඉවරනට පස්සේ නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ ඉතින් ෆ්‍රී තමයි 11 වසර නම් තා පොඩ්ඩක් වැඩි වෙන කරන්න තිබ්බා හොඳයි ඉතින් ඕනිත් නැහැ ඉතින් කාලේ තියෙන හින්දා කාලේ මදි වුණොත් අපි ටිකක් දික් කරගෙන කරමු හරි මේවයි මේවා වේගෙන් කරාට වැඩක් නැහැ මොකද දන්නවද මතක හිටින්නේ මම දඩබඩ තස් කරලා කියලා දාන්න පුළුවන් ඉතින් තේරුමක් මනෝවිද්‍යාවට අනුව නම් අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව නම් ඉතින් සෙමෙන් තමයි අපි ඉගෙන ගන්න අපිට ඉතින් ලොකු හදිස්සියක් තියෙනවා තමයි හදිස්සිය තිබුණ වැඩක් නැහැ අපි ටිකක් පුළුවන් තරම් අඩු වෙලාවක් කරගෙන වැඩි වෙලාවක් කරගෙන අඩු ප්‍රමාණයක් හරියට ඉගෙන ගන්න එක තමයි කරන්න ඕනේ හරි අද ටිකක් වෙලා ගන්න ටිකක් ලියන්න තියෙන නිසා ලබන සතියේ ඉඳලා ඉෆෙක්ට් එක ඉවරයි මොන දැන් පළවෙනි උදාහරණයක් අපි ලිව්වා. දැන් අපි දන්නවා අහිංසක කොහොමද ගුරුවරයා ඉස්සරහා හැසිරෙන්නේ කියලා. මේ අහිංසකව ධර්ම මිනිමරුවෙක් කරගන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට බලමු. හරි. ඔන්න බලන්න වෙන දේ. දැන් ඉස්කෝලේ ඉන්නව නේද ටීචර්ස්ලා කියන වැඩේම කරන කට්ටිය. ගුරුවරයෙක් කිව්වොත් ඒක ඒ විදිහටම කියනවා. පන්තියේ මොකක් හරි වැරද්දක් කළොත් කවුද මේක කරේ කියලා අහුවම ෂේප් එකේ සර්ට හරි මිස්ටර් හරි කියනවා. දැන් මටත් ඉන්නවා චරපුරුෂයෝ. ඒ කියන්නේ ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවට පස්සේ ෂේප් එකේ කෝල් එකක් දුන්නම අර අහගන්න බැරි ඔක්කොම සම්පූර්ණ විස්තරය අහගන්න පුළුවන්. එහෙම තුන් හතර දෙනෙක් ඉන්නවා සෙට් කරගෙන. ආ මුළු සම්පූර්ණ විස්තරේම රිපෝට් එක දෙනවා ඒක. දැන් මේ එහෙම අයට කියන්නේ ඔන්න ගොට්ටා 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 සර්ගේ ගොට්ටා ඔන්න ටීචර්ගේ ගොට්ටා ගොට්ටාලනවා කියලානේ කියන්නේ. එයාට තියෙන පර්යාය පදේ තමයි ගොට්ටා. හරිද? කියන්නේ ගුරුවරු කියන එක අහලා ඉන්නවනම් ඒ වැඩ ටික හරියට කරනවා නම් එයාට කියන්නේ ගොට්ටා කියලා. දැන් අහිංසකත් මනවඩන න්‍යායෙන් හැසිරෙනවා. ගුරුවරුන්ගේ හිත දිනවා ගන්න හැසිරෙනවා. පෙම්වඩන න්‍යායෙන් බැනෙනවා. ආදරේ හිතන විදිහට කතා කරනවා. WhatsApp එකේ කී කී දේවල් වහා සපේනවා. මේවා කරනකොට අනිත් එවුන්ගේ නහරක කියන්න ගන්නවා. උන්ගේ නිල රිදෙන්න ගන්නවා. උන්ට දිරවන්නේ නැතුව යනවා. අරුව පේන්න බැරි වෙනවා. ඇයි? මේ තියෙන්නේ අහිංසක මානවකයා තැන් පටන්ගෙන අපි නොපෙනෙමු. දැන් එහෙම වැඩ කරනකොට අර ගුරුවරයාටත් හිතන්නේ එහෙම එක්කෙනාටද? ඉතින් හැම එකම කියන්නේ එයාට. දැන් මේ පන්තියේ හිටපු අනිත් ළමයි හිතන විදිය මේ අහිංසක මානවකයා මේ අහිංසකේ ආපු දවසේ ඉඳලා ඇපි නොපෙනෙම ඇපි කියන්නේ සුද්ධ සිංහලෙන් මෙලියන්නේ ඇකාරය දාලා ඇපි නොපෙනෙම කියන්නේ අපි උපේන්නේ ඌ කිසේ බිඳුවෙන් වැඩගත් සර්ටත් මේ පස්සේ ආපු කන ලොකු වෙලා අපිව දැන් පේන්නේ සර්ටත් හැම එකටම පේන්නේ මේ අහිංසකයා තමයි ඌ තමයි දැන් ලොකු කරගෙන ඉන්නේ ඌ තමයි පන්ති ඉන්න හොඳම එකා කියලා අනිත් ශිෂ්‍යෝ හිතන හරිද ඉතින් ඒක භව්‍යයිනේ ඒකෙන් වෙන්න පුළුවන් හරි සර්ව උදාහරණයක් කියනවා පන්තියේ පළවෙනි ආරගෙන වැඩිම ලකුණු ගත්ත එක්කෙනාට කවුරු හරි කියලා අතට අත දීලා කියනවාද very good congratulations ලබන ගමන තව ටිකක් වැඩියෙන් ගන්න ඕනේ කියලා මොකෙක් හරි කියලා පන්තියේ ඉන්න එකේ අතට අත දීලා කියනවා කියන්නේ නැහනේ දෙන්නන් තොට ලබන ගමන තොට වඩා එකක් හරි මං ගන්නවා හිතුකෝ කියලා හිතනවා මිසක් අපි එහෙම කරන්නේ නැහනේ අපිට එහෙම තුන් හිතකවත් පහල වෙන්නේ නැහනේ මේක ඉතින් මේ දැන් අහිංසක ගැනත් මේ වටේ හිටපු අයට මෙහෙම හිතුණා හරිද දැන් බලන්න මේ අහිංසකයෙක් වුණත් විනාශ කරන්නේ කවුද මේ සමාජය විනාශ කරන්නේ දැන් අපි ඔකට කලින් ඔය උඩින් ලියලා ඊට පස්සේ අපි යමු මේව ලියමු
අහිංසක මානවකයා කෙරෙහි අහිංසක මානවකයා කෙරෙහි අනෙක් ශිෂ්‍යයෝ ඉර්ෂ්‍යා කරති දිසාපාමොක් ඇදුරුතුමත් අහිංසක මානවකයාත් අතර ඇති බැඳීම බිඳ දැමීමට අනෙක් ශිෂ්‍යයෝ උත්සාහ කරන ආකාරය අනෙක් ශිෂ්‍යයන් උත්සාහ කරන ආකාරය අනෙක් ශිෂ්‍යයන් උත්සාහ කරන ආකාරය මෙලෙස විවරණය කරයි මෙලෙස විවරණය කරයි හරි දැන් උත්තර පොඩි ඉරිසියාවක් ඇති වෙනවා මේ ගුරුවරයා සයන්ස් කතර ඇති මෙලෙංගතු ඇසුර නිසා සනිතා හිතනවා මුදෙන්න කොහොම හරි මොකද කරන්න බේද බින්න කරන්න ඕන දැන් ඉතින් සමීප සම්බන්ධතාවයක් තියෙන දෙන්නේ කොහොමද බේද බින්න කරන්නේ ඒක ලේසි වැඩක් නෙමෙයි ඒක හරි අමාරු ඔය අඟුලිමාල කතාවෙන් මම ඉගෙන ගත්ත හරි හොඳ උපක්‍රමයක් තියෙනවා ඔය සමහර ළමයි ඉන්නවා 10 වසරෙදි ප්‍රේමය මෝරන ළමයි හරි සමහර ළමයි ඉන්නවා 11 වසරෙදි ප්‍රේමය මෝරනවා සමහර ඒවාගේ 7 8 එදි ඉතින් මෝරනවා අර අර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා නේද? හිනා වෙනවා ඒක. නාවෙන්ද මම දන්නවා මම හොඳට කියන්නේ. ඕකට තව කෙල්ල 3 දෙනෙක් ඉන්නවා. මගේ මේස් දෙකෙන් දැකලා දින ඕක මෙන්න මෙහෙ එකක් යනවා කියලා කිව්වම කෙල්ල පත් වෙනවා ඒක. හරිද? එතකොට කොල්ලා ගෙන් හම්බ වෙනවා. කොල්ලාට ගෙන් කියනවා අර අර විස කුඩිච්ච නේද? දා ඔය මේ රැවටිලා ඉන්නේ. මගේ මේස් දෙකට දැකලා දින යකෝ වෙන කොල්ලෙක් එක්ක යනවා. කියලා ගම කොල්ලාට එදා ඉඳලා උන් දෙන කියලා ගන්න වැඩි දවසක් ඔක තියෙන්නේ හරි ඒකෙන් ඉවරයි ඒ කියන්නේ ඊට පස්සේ දෙපාරක් විතර රණ්ඩු වුණාට පස්සේ තව කොල්ලෙක් දෙන්නෙක් විතර ධම්මලා ඉවරලා ඒ වගේම කියලා ධම්මන එතකොට ඉවරයි දැන් මේකෙත් එහෙම තමයි කරන්නේ මම දැන් ඉස්කෝලෙන් සර්ලාට එහෙම මෙතඩ් කියලා දෙන්න හරි කොහොමද ඒවා විනාශ කරලා දාන්නේ කියන්නේ පව් වැඩ කරන්නේ පාසර් කියලා හිතෙනවා ඇති දැන් ඒ වුණාට ඉතින් ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕනේ. දැන් පඩි පෙළක් තියෙනවා කියලා හිතන්නේ. ඉස්සලම තියෙන්නේ education අධ්‍යාපන. දෙකට තියෙන්නේ job. තුනට තියෙන්නේ home. හතරට තියෙන්නේ vehicle. පහට තියෙන්නේ marry. දැන් පඩි පෙළ හයක් විතර තියෙනවානේ. දැන් කවුරු හරි කෙනෙක් ඔය ඔක්කොම පඩි පෙළ අතෑරලා උඩම එකට කකුල තිබ්බොත් මොකද වෙන්නේ? කලිසම ඉරෙනවනේ. මේ කලිසම ඉරාගෙන තියන්නේ ඒක ඊට කලින් අර ටික ෂෙඩියුල් කරගෙන හිටියම කලිසම ඉරා ගන්න ඕනේ. ඉතින් අරක කලින් ෂෙඩියුල් වුණාම සමහරට කලිසම ඉරා ගන්න වෙනවා. ඉතින් දන්නවනේ කලිසම් ඉරුණාම මොකද වෙන්නේ කියලා. ඒ වගේ අපි ස්ටෙප් එකකින් ස්ටෙප් එකකට යන්න ඕනේ. තව ඉතින් කියන්න ගොඩක් දේවල් තියෙනවා. කියන්නත් තිබෙයි. දැන් අපි හිතන්නකො නිකන් 11 වසරේදී විතර කොල්ලෙක් එක්ක යාළු වෙනවා කියන්නේ. හරි ගෑනු ළමයි මේ හරි වැදගත් දැන් මේ වෙන කවුරු කියලා දෙන්නේ නැහැ. පාන්සර් මොකද දෙන්නද අපි හිතමු පිරිමි ළමෙක් ගෑනු ළමෙක් එක්ක යාළු වෙනවා නේද
विभाग प्रतीकालसाद अभी कौमद विश्वास महत्या वेडर अर अम्मा त्रवाटल गुरुवर त्रवाटल निशी वायस इन बरव मगुन कौमद विश्वास विश्वास बे मंकानी कथा होने प्रतते अम्मा तर बुरू कर प्रश्न विश्वास अम्मदातर हेम कर नोना मुनोरा हर मोलती संकीर्ण हितन नहीं कंपावेंट हितंडे प्रमाण हितंडोनी हर इतने गुरुवर सह शिष्य अतरती संबंधी अहिंसक सह अंगुलिमाल अतरती संबंधे बिंदा मेकल पड़ी प्लाखन एक लसन प्ला मेक मन दीना इस गम्मल मीसू करना मे वेड़ी मैं पस की आचार्य अबुहा ससंग बिंद पियाम दिशु कल्पना करना कोहमद मुंदेना बिंदवाणी दत्पेन करें निशुलावटे कर मेक हीन कुले की अंडे मेक ब्राह्मण कुले उपदे मेक इग्नका मेक दक्षता शिष्य मेका किसीम हेतु गुरुवर चोदना अक्र अल्लगत सुप्रीम पॉइंट मुका गुरुवर आगे वाइफ गुरुवर आगे हमें कनेक्शन तीनों हो बलो करना मेकोल की आगे आचार्य अबुहा ससंग गुरुवर आगे बिरी अत्ते अनियन संबंध तीन हद कथा हदला हर कोम मर आगे कंड निकर इकट इन हूदमे आलू इन हर इकट इन इक बत काल इक पन दीकन हिन्न खाली दिखट इक साको महग नी आलू इन हर सेंबुआई अमुट बस पे वगे इन आलू इन टीका लकना बस मुखर इक गेल दिना पड़ी अदास मुंदे मरागा मर उन्न बोला पला तिंपत्मे मुंदे मरागा इकट हिट मर इकट हिट मरागा मुनोहिंद चीत के हिंद अरे ओणम गेटलू अतीन ओणम प्रश्न अतीन इतने चीत के हिस्ट्री पराने के मर क्या मिनीस अतर हम बिंदीम पड़वा हिस्ट्री संबंध कर लम हर कथावत्ती शाम सार्थक पिरीमी पास कौदे ज्ञानी अक्कीम सार्थक पिरीमी पास इन ज्ञानी अरे असार्थक पिरीमी पास इन ज्ञान तुंग अतर दी और तेवट लक अरे का जग्रहणर सी आई पराजय अवजात अन्नी वगे एक गुडाक प्रश्न अत्र चीत के अलग कांता हेतु इला तीन मिथन ये वगे कम हदने आचार्य अबुआ ससंग हदन पदे मिंदी अम्म बेनगे तुम कट्टी सागल अब दिम वेडे दिशाभाम कदरतमागे वारे आवत्ति वैफ मुगे पड़ी नव तीन तीन अभी के मुख्यन लोकट क्या बेनगे तुम रसक मेम इक पार दिशाभा मुख्यान मोले तीन इक पार पत्तना मेक तुम लगे इन सब प्लास मेघल मुख दर से खदा इस्ते पलवी से गील की मे गुरतुमा
ඔය අහිංසකයා ගැන හිතාගෙන ඉන්න විදිය නම් එච්චර හරි නෑ ඕකම එන්න මෙහෙමයි කියලා කිව්වා බලන්න යන්න අපි බිදවන්න කියලා දිසාපම කෙලවලා දැම්ම දෙවෙනි සෙට් එකත් ඇව්වා දෙවෙනි සෙට් එක යවලා කිව්වා අදුරුතුමා ඔය අහිංසකයා එච්චර හොඳ එකෙක් නෙමෙයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා දෙවෙනි සෙට් එකටත් බැනලා එලෙව්වා තුන්වෙනි එක ගියා තුන්වෙනි එක ගියා මේ අහිංසකයි මාව බිඳවන්න නේද ආවේ කියලා කිව්වම තුන්වෙනි සෙට් එක කිව්වා හරි අපි කියන්නේ ඔය ඇස් දෙකම බලා ගන්න කියලා එහෙම කිව්වට පස්සේ දිසාපාමුක් ටිකක් තිගැස්සිලා ගියා හරි තිගැස්සිලා ගියා ඔන්න ඔය විදියට ප්ලෑන් කරගන්නවා මොකටද දිසාපාමුක්වයි සහ අහිංසකව බිඳවන්න හා අපි ලියලා ඉස්සරහට කතා කරගෙන යන්න අහිංසක සහ දිසාපාමෝ බිඳවීම පිණිස ප්ලෑන් අහිංසක අර අහිංසක මානවකයා ආතන් පැටර්න් කියන එක ලිව්වද ඒක ලිව්වේ නෑ නේද නෑ ඒක ලියන්න ඒක ලියලා අපි ඉස්සලා ඒක ලියමු අහිංසක මානවකයා ආතන් පැටර්න් අපි නොපිනෙම් හා ඌ කිසේ බිඳුවම් හා බණ ගන්නා ඌ කියන කොටස ලියමු අහිංසක මානවකයා තැන් පටන් ගෙන අපි නොපෙනෙම් හ ඌ කිසේ බිඳුවම් හ බැන ගන්නා හු අහිංසක මානවකයා ආතන් පටන් ගෙන අපි නොපෙනෙම් ඌ කිසේ බිඳුවන්යි බිඳුවම් හ බැන ගන්නා හු බැන ගන්නාහු හරි දැන් අපි කතා කරමින් යන්නේ පළවෙනි ප්‍රශ්නේ අම්මෝ උකුම කැමරාව කරගෙන මේ තිමිර විතරයි නිකන් ආලෝකය පළ කරගෙන ඉන්නේ अनिवार्य मत कमोक दान ग्रूप अनिवार्य प्रिंट दियागन ලබන සතියේනකොට ඔය පොඩි උපුටන කැලි දෙක මතක තියාගෙන ඉන්න. මේ ධර්මාන්තයේ වාසික ශිල්ප ගන්නි වත්සපැන කී කී දයක් වාසපයයි. මනවදන් න්‍යායන ඇතරේ පෙම්වදන් න්‍යායන් බෙනේ. අහිංසක මානවකයා ආතන් පටන් අපින අපිනම ඌ කෙසේ බිඳුවම් නැයි දැනගන්නා ඌ ඔය විදියට ඔන්න ඔය දෙක පොඩ්ඩක් පාඩම් තියාගෙන පාඩම් කරගෙන ඉන්න. එතකොට අපිට ඇරියස් එන්නේ නැහැ නේකින් එකට. හරි. එහෙම නම් ඉතින් අද දවසේ අපි නිමා කරන්නයි සූදානම් වෙන්නේ කතා කරන දේවල් අපි පටන් ගත්ත විතරයි අද දවස් පාඩම. ඒ වගේම මේ දැන් මේ දවස්වල ඉස්කෝලේ හරියම යනවා. තව නිකම් ඉස්සරහට යන නිවාඩු මාසේ බකනිලාගෙන ඉන්නේ නැතුව අයිලෙනින් කොලෙජ් එකට ඇවිල්ලා අපිත් එක්ක හොඳට විනෝදයෙන් සතුටින් සන්තෝෂෙන් ජීවිතය ගත කරලා ලේ ටික පිරිසුදු කරගෙන මේ ප්‍රීතියෙන් සුඛයෙන් ජීවිතය ගත කරන ගමන් ඉගෙන ගන්නත් එන්න කියලා කියන්නේ. ඇවිල්ලා අපෙන් ඉගෙන ගන්න කියන්නේ ඉගෙනගෙන ජීවිතය සාර්ථක කරගන්න කියලා කියන්නේ තව හැකි කෙනෙකුට මඟ පෙන්න. ඒතකොට අපිත් කැමති ඉන්න වැඩිපුර පන්ති ඉන්නකොට මේ ඒතකොට උගන්නන්න ටික ජීවේ වැඩි. ඒක මීටත් වඩා හොඳට කියන්නේ. තව ඒවා කියවෙන. තව ලස්සනට කියන්නේ නේ. මේ ටිකත් විතරයි හොඳයි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔය උපුටන දෙකත් හීනෙන් හරි පාඩම් කර කර කියෝ කියෝ පාඩම් කරගන්න. එහෙනම් ලබන සතියේ හමු වෙමු. එතෙක් ඔබට සුබ සතියක්. ජය වේවා. අයබෝ.